screen එකෙන් පේනව නේද? හරි. අද සම්බන්ධ වුණා අපි පේනව නේද screen එක? නැන්ද පේන්නේ නැද්ද? චුට්ටක් මට කියන්න ආන්සර් එකක් දෙන්න. screen එකේ පේනවද ඉංග්‍රීසි අල්ෆබට් කියලා? भाषा කොහොමාරේ මෙන්න මේ ග්‍රීක භාෂාව, ලතින් භාෂාව සහ අනිකුත් ජර්මන් ෆ්‍රෙන්ච් වගේ භාෂාවල ආභාෂයන් එක්ක ඉංග්‍රීසිය බිහි වුණා කියලා කියනවා. එහෙම ගන්න ඉංග්‍රීසිය අද ගොඩක් ජනප්‍රිය වැදගත් භාෂාවක් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා ඉංග්‍රීසිය නම් ගණනාවකින් හඳුන්වනවා. අපි මේ ඉංග්‍රීසිය හඳුන්වනුණා ගිය සතියේ කතා කරා. ඉංග්‍රීසි වලට කියනවා කිව්වා ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ්, ජාත්‍යන්තර භාෂාව. ඊට පස්සේ මේ හඳුන්වන අනිත් නම තමයි සකල් ලැන්ග්වේජ් කියලා කියනවා. දෙවනි වස ලෙසත් ඉංග්‍රීසිය හඳුන්වනවා. තුන්වෙනි භාෂා තුන්වෙනි වචනය තමයි official language කාර්යාලීය භාෂාව කියලා ඉංග්‍රීසිය හඳුන්වනවා. හතරවෙනි එක communicative language ඉංග්‍රීසිය හඳුන්වනවා සංනිවේදන භාෂාව කියලා. පස්වෙනි එක lingua franca සාර්වභෞමික භාෂාව යන නමින් ඉංග්‍රීසිය හඳුන්වනවා. sixth one universal language විශ්ව භාෂාව කියලා ඉංග්‍රීසියට කියනවා. seventh one living language ජීවමය භාෂාව කියලා ඉංග්‍රීසිය इंग्लिश මෙන්න කැපිටල් ලෙටර්ස් ටික පේනවා සිම්පල් ලෙටර්ස් ටික පාඩ පේනවා ඊට පස්සේ වැදගත් වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ කොටස් ටික ෆස්ට් වීඩියෝ එක බලන්න හිටියේ නැත්නම් කවුරුහරි එතකොට ඔයාලට අවදියා ගන්න පුළුවන් මෙන්න මේ කන්සොනන්ට් ලෙටර්ස් ඇන් සවුන්ඩ්ස් කියන කොටස වැදගත් වෙනවා ඉංග්‍රීසි අකුරු 26 අකුරු 21ක් කන්සොනන්ට්ස් වෙනවා මෙන්න මේ කන්සොනන්ට් අකුරු ටිකේ ශබ්ද ටික අපි මතක තියාගන්න ඕන අර ද දී සහ අ ඇන් කියන ආටිකල් එක උගන්වන වෙලාවෙදී වැදගත් වෙනවා ඒ නිසා තමයි මේ සවුන්ඩ්ස් ටික දීලා තියෙන්නේ. හරි එහෙනම් කන්සොනන්ට් සවුන්ඩ් කන්සොනන්ට් කියන්නේ හල් ලකුණු මේ වගේ ඉංග්‍රීසි වලත් දෙන්නේ සිංහල හල් සම. මී යකුරේ හල් බයන, සී යකුරේ හල් කයන්, අල් සයන්, ඩී යකුරේ අර්ට් යන ශබ්ද ඔය විදිහට එනවා. ඉතින් ඔන්න ඕක මලා ගන්න ලියලා නැත්නම් මේ ඉන්ට්‍රස් වීඩියෝ එක දාලා තියෙන්නේ. එහෙම නැති කෙනෙක් ඉන්නවා රික්වෙස්ට් කරන්න මම ඒක එවන්නම් එයාට. මලලා මේ ටික ලියලා තියාගන්න. අනිවාර්යයෙන් මේ සවුන්ඩ්ස් ටික ලියලා තියාගන්න ඕන මුලින්. ඊළඟට vowel letters and sounds අපි ලියාගත්තා ඉංග්‍රීසි අකුරු පහක් තියෙනවා ස්වර අකුරු ඒ පහේ සිංහල සිංහල ශබ්ද හයක් කියනවා මේ ඒ අකුරේ ඒ තමයි අ ආ ඈ ඕ ඒ කියන ශබ්ද ඊ අකුරේ ඊ සහ ඒ ශබ්ද අයි අකුරේ ඊ සහ අයි කියන ශබ්ද තුන දෙක ඕ අකුරේ අ ඕ ඕ කියන ශබ්ද තුන යූ අකුරේ අ උ යූ කියන ශබ්ද තුන තියෙනවා ඉතින් මෙන්න මේ vowel sounds ටික වැදගත් වෙනවා අපි n කියන ආටිකල් එක දානකොට මෙන්න මේ vowel sounds ටික වැදගත් වෙන නිසා හරි ඊට පස්සේ මෙන්න මේ vowel sounds එදෙන්නේ කොහොමද කියලා සිම්පල් වර්ඩ් එකක් ක්‍රියේට් වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙතන අපි කතා කරමු ඒ කියන්නේ a අකුරේ අයන් වෙනවා කියලා එක්සැම්පල් අපි ලියලා පෙන්නුවා අමර සමන් කමල් කියන්නේ a අකුරේ a ශබ්දේ a ශබ්දයක a අකුරේ ලියවෙනවා කියලා පෙන්නුවා රාමා මාලා බාටා වගේ කියනකොට ඒ අකුර ආ යන්නත් දෙනවා. ඒ අකුර ඇක් ශබ්දය තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ කැට් බෑට් රැට් කියනකොට ඒ අකුර බලන්නකො ඇ කියන ශබ්දය එන්නේ. මේ අලුතෙන් ආයෙත් පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න විනාඩි තව දෙකක් තුනක් විතරයි ගන්න. ඒ අකුර ඈ ශබ්දයක් තියෙනවා මෑන් වෑන් ඩෑම් කියනකොට ඒ අකුර ඈ ශබ්දය එනවා. ඕ අකුරේ ඕ ශබ්දය එනවා බෝල් කෝල් ටෝල් කියනකොට ඒ පැහැදිලි. ඒ අකුරෙම ඒ යන ශබ්දයක් තියෙනවා name gate cake කියනකොට ඒ ශබ්දේ ඊළඟට ඊ අකුරේ sounds දෙකක් කතා කරා there are two sounds of letter e the sound is e
ඊයකුරේ e sound එක තියෙනවා english කියන්නේ යන්නේ he කියන්නේ ඊයකුරේ e සිංහල શબ્දය දෙන්නේ we කියන්නේත් එහෙම ඊයකුරේ a શબ્දය තියෙනවා erang hell ten pen sen set කියනකොට ඊයකුරේ a શબ્දයකුත් කියවෙනවා ඊළඟට අපි යනවා අයකුරේ sounds දෙක බලන්න අපි ලියාගෙන තියෙන්නේ ඊය සති හිටමු නැති අයට මේ මතක් කිරීම කරන්නේ අයකුරේ i શબ્දයක් එනවා in win fit sit lit කියනකොට බලන්න අයකුරේ i sound එකක් එනවා ඒ වගේම අයකුරේ i sound එකක් තියෙනවා with time කියනවා cutting i sound එක එනවා line might mine wine fine shine කියනකොට i sound එකක් අයකුරේ දෙනවා ඊළඟට o අකුරේ a શબ્දය තියෙනවා බලන්නකො mother mother ඔවකට අයම දෙන්න අපි මේ ටික ලියුවද ඊයේ සතියේ හිටපොයි අපි ඔවකට අලිවනේ හරි ඔවකුරේ අයන්න ඔයන්න ඔයන්න සවුන්ඩ්ස් තියෙනවා බලන්න ඔවකුරේ ඔයන්න කුත් තියෙනවා පොන්ට් ෂොට් ලොක් කියනකොට ඔවකුරේ ඕ සවුන්ඩ් එක දෙනවා ඔවකුරේ ඔයන්න શબ્දයක් එනවා boy all toy කියනකොට ඔවකුර o sound එක දෙනවා ඊළඟට u වකුර sounds තුනක් කතා කරා u වකුර a sound එකක් එනවා umbrella under cut කියනකොට බලන්න u වකුර a sound එක එනවා ඒත් එකම u වකුර u sound එකක් තියෙනවා u pull put push pull කියන වචන ගත්තොත් දැන් කොමුදු කියලා ගත්තොත් u වකුර තුනක් එනවා ඒ u වකුර තුනේම u sound එක එනවා එතකම යු වකුරේ ඊයු කියලා සවුන්ඩ් එකකුත් දෙනවා he human he huge music funeral puberty ආ එහෙම ගත්තොත් ඊයු කියලාත් කියවෙනවා ඔන්නෝම සවුන්ඩ්ස් ටිකක් එනවා මේ සරල වචන නිර්මාණයේ වීමේදී නිර්මාණය කරගැනීමේදී මේ බේසික් සවුන්ඩ්ස් උදව් වෙනවා මම කිව්වා මේ හරහා සියල සියක් ලියන්න බෑ නමුත් යම් වචනයක් සරල වචනයක් ලියා ගන්න ලියලා තියෙන වචනයක් ප්‍රොනවුන්ස් කරගන්න try කරනකොට මේ ටික උදව් වෙනවා මේ සවුන්ඩ් මත මේ අපෙන්න බැරි ඉංග්‍රීසි භාෂාවේ විවිධ භාෂාවල ආභාෂයන් ඇවිල්ලා තියෙනවා ඒ වගේ වචන ඇවිල්ලා තියෙනවා ෆ්‍රෙන්ච් ජර්මන් ස්පැනිෂ් වගේ වචනක් තියෙනවා ලතින් භාෂාවේ වචන ඉතින් ග්‍රීක භාෂාවේ ආභාෂයෙන් තියෙන නිසා වෙනස් වචන ඉංග්‍රීසි වලට ඇවිල්ලා තියෙනවා ඉතින් නිතර ඔබට ලියන්න හරියට ලියන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන් ඔබේ S2 වචන කෙරෙහි තියෙන්න ඕන දකින්න සලස්සන්න දකින්නවයි කියන්නේ මනසට යනවා පේන සලස්සන්න දකින්න සලස්සන්න ඇහෙන්න සලස්සන්න ඒත් එක ඔබ ලියන්න ඕන ලියන්න අපහසු නැහැ නේද? එකම බේද තමයි ලියන්න. දවසට පිටුවක් පිටු භාගයක් නිකන් ලියාගරයක්. එතකොට ඔයාට මේ වර්ඩ්ස් ෆැමිලිය වෙයි. හුරු පුරුදු වෙයි. එතකොට ඔටෝමැටිකලි ලියන එක ප්‍රැක්ටිස් වෙනවා. එහෙම නැතුව සවුන්ඩ් අනුව 100%ක් ලියා ගන්න බැහැ. මේ සවුන්ඩ්ස් ටික කියලා දුන්නේ වැදගත් වෙනවා ආටිකල් භාවිතා කිරීමේදී. හරි. එහෙනම් ඔන්න ඕක තමයි ෆස්ට් ලෙසන් එක විතර අපි ගිය සතියේ සාකච්ඡා කරේ. පැහැදිලිද? හරි හොඳයි එහෙනම් අද දවසේ ඔන්න අපි ක්ලාස් එක ස්ටාර්ට් කරන්න යන්නේ ෆස්ට් ලෙසන් එක ගැන සාකච්ඡාවක් කරා ගිය සතියේ ෆස්ට් ඩේ එකේ තිබුණ එකෙන් අද අපි මුලින්ම එනම් සර්කල් ලෙසන් එක ස්ටාර්ට් කරලා අර සෙමිනා කියලා අපි ටියුට් එකක් එවලා තිබුණා ඒක ප්‍රින්ට් කරගත්තා දන්නේ නැහැ ඒකේ තියෙන යම් යම් කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විනාඩි 10ක් 15ක් හරි අපි එහෙනම් මුලින්ම අද දවසේ කරන්න තියෙන ෆස්ට් ලෙසන් එකට යා ඒ කියන්නේ සර්කල් ලෙසන් එක වේ වචන වර්ගීකරණය right ඉංග්‍රීසි භාෂාවේ අපි ගත්තොත් වචන ලක්ෂ 5කට 6කට එහා තියෙනවා කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන දැන් අපි දන්නේ නැද්ද වචන අපි වචන දන්නවා දන්නවද කියලා දන්නේ නැහැ හැබැයි චෙක් කරොත් එහෙම අපි සෑහෙන ප්‍රමාණයක් දන්නවා වචන 1000ක් විතර අඩුම දන්නවා හරි නිතර අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා බොහෝ වෙලාවට ඉංග්‍රීසි වචන ෆෝන් එකක් දැන් බයිසිකල් කියන වචන එකක් කොච්චර වචන ප්‍රමාණයක් අපි භාවිතා කරනවා බයිසිකල් කියන නිකමට කිව්වොත් ඔබ දන්න වචන බලන්න බයිසිකල් ඉංග්‍රීසි වලින් කියන්නේ බයිසිකල් මේකේ පාර්ට්ස් එක අපි නම් කරගත්තා බයිසිකල් 1 1 word what are the parts sheet sheet case 3 3 mud guard mud cover tire tube rim spoon hub now 10 words well well කියලා තියෙනවා නේ well racer කියලා තියෙනවා නේ buttons paddle තියෙනවා luggage තියෙනවා tail light තියෙනවා පිටිපස්සලා හා
15 words දැන් ආවා. වචන 15ක් හිටවන්න ඉතල තියෙනවා. එකන wire එනවා, dynamo එනවා, headlight lights එනවා නේද? Third my 18. හරි? ආ pop කියලා කියනවා central hub කියලා කියනවා ඔන්න 21. වචන 20ක්. දැන් ඉතින් මෙහෙම ගත්තොත් bicycle එක තුලම වචන 20ක් ගන්න. phone එක ගත්තොත් කොච්චර වචන තියෙනවා? හරි? ඔබ bus එකට ගියොත් ඒත් english use කරන්න. සීන උනාද කරන්න කියන්නේ bell එක ගන්න කියලා කියන්නේ bell english. ඔයා ප්‍රවේශ පත්‍රයක් ඉල්ලන්නේ ටික english. නේ? ඒකට රියදුරු මහතා කියන්නේ driver. කෙටි කරලා එකට වාහන කිව්වා driver english, conductor english, seat, glass. එයා අපි හැමතැනම අපි පුළුවන් ප්‍රමාණයක් අපි උත්සාහ කරන වචන කියන්නේ english වචන. ඒස අපි දන්නේ නැතුව අපි english වචන සෑහෙන ප්‍රමාණයක් දන්න ඔබතුළු තියෙනවා. හරි ඒවා ඒ ටික මතක් කරගන්න ගමන් තවත් අවශ්‍ය වචන ටිකක් එකතු කරගෙන අපි ඉංග්‍රීසි පැත්ත ඉම්ප්‍රූව් කරගන්න යනවා. එතකොට මම ඔයාලට වචන 2500ක් 3000ක් වචන දෙනවා. හරි වචන නැතුව ඉංග්‍රීසි වල ඉන්න බෑ. රයිට් ලයික් ඔක්සිජන්. මම ඔයාලට ඉරියුලර් වර්බ්ස් ටික දෙනවා, රෙගියුලර් වර්බ්ස් දෙනවා. එතරම් 1000ක් විතර වෙනවා. හරි ඉම්පෝටන්ට් වර්ඩ්ස් නැත්නම් නවුන්ස්, ඇඩ්ජෙක්ටිව්ස්, ප්‍රේසස් in short what him කියනවා නම් to my mind මට හිතෙන හැටියට ඔයින් other words එනත් වචන වලින් කියනවා නම් on the other hand අනිත් පැත්තට මේ වගේ කතා කරන්න අවශ්‍ය phrases අපි 300 250ක් විතර දෙනවා. හරි ඊට පස්සේ adverbs 100ක් විතර preposition conjunctions phrasal verbs right wh words ටික right මෙන්න මේ වචන ඔක්කොමත් එක්ක සාමාන්‍යයෙන් වචන 2500ක් 3000ක් විතර මම ඔයාලට දෙනවා. ඒවා කියව ගන්න තියෙනවා. හරි අපිට අනිවාර්යෙන් ওই වචන ඕන. මේ කලින්ම වචන දෙන්නේ අපිට ඉස්සරහදී වචන ඕන. يعني pattern ටික අපි practice කරගන්නවා මුලින්ම. ඊට පස්සේ spoken pattern එනකොට ඔබ ළඟ patterns තියෙන්නත් ඕන, words තියෙන්නත්. technique ටික මම උගන්වනවා. එතකොට නිවැරදිව කතා කරන නිවැරදි pattern එක හසුරව ගන්න විදිය ඔබ දැනගන්න. එතකොට ඔයාලට confidence එනවා කතා කරන්න බය වෙන්නේ නැහැ. නැත්තම් දන්නවා sure නෑ. පැටලෙන දන්න නිසා මාර්ග දන්න නිසා දන්න ටික තියාගෙන ඉන්නවා. එතකොට කතා කරන්න පුළුවන්කම එන්නේ නැති වෙලා යනවා. හරි. එතකොට ඒත් එක්කම මතක තියාගන්න මේ හදන මේ උගන්වන පාඩම් ඉංග්‍රීසි පත්‍රයක් කරා පොතක් කරා ඔප්පු කරන්න යනවා. අපි ඉගෙන ගන්න සෑම පාඩමක් අපි චෙක් කරනවා. Sunday apps එක අරගෙන ඒකේ පුළුවන් නම් අපිට Sunday apps එකේ junior part එකේ මුලින්ම ආටිකල්ස් කීපයක් සිලෙක්ට් කරගෙන මම උගන්වන කොටස් ඔබ හොයනවා. හරි ඒ වෙනසකට මම අන්තිමට කියන අදවස පාඩම ඉස්සේ ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට සාමාන්‍ය ඉස්පන්තයක් වගේ අවසන් වෙනකොට මේක කොයි වෙලාවක හරි නවත්තනවානේ. ඒ නැවතුණාට පස්සේ ආයෙත් මාස 3-4ක් ගිහිල්ලා ඉංග්‍රීසි පන්ති ආයෙත් යන්න වෙනවානේ. හැමදාම පන්ති යන එක වෙන්නේ. එහෙම නැති වෙන්න ඔයාලට වැඩසටහනක් කිය. හරි හැමදාම පන්ති යන වැඩේ නවත්ත ගන්නද මේ ඉංග්‍රීසි පත්‍ර කරන වැඩේ, පේපර් ආටිකල්ස් කරන වැඩේ ඔයාලට පාත් එක හදලා දෙනවා ඉංග්‍රීසි ටික මතකේ තියාගන්න දිගටම. හරි මේ මම කියන පාත් එකේ ගියපුවාම ඔයාලට පුළුවන් වැටෙන්නේ නැතුව ඉංග්‍රීසි ටික දිගටම තියාගන්න. හරි එහෙනම් අපි අද දවසේ පාඩමට යන්න. අද එහෙනම් අපි කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ගීකරණය හඳුනගන්නේ දෙවෙනි පාඩම. ගිය දවස පළවෙනි දවස වුණා ග්‍රේඩ් 1. අද ග්‍රේඩ් 2 වගේ. දවස් 10ක් යන යනකොට ග්‍රේඩ් 10 ලෙවල් නෝට් එනවා. හරි ඒක බිලීව් කරන්න විශ්වාස කරන්න. එහෙම වැඩි ගොඩක් කල් යන්නේ නැහැ. හරි පාඩම් ටික පිළිවෙලට මුලින් ඉඳන් පැහැදිලිව ගොනු කරලා තියෙන්නේ. ඔබ දන්න අය මෙතන ඇති. ඒ ටිකත් එක්ක මතක් කරගන්න නැවත හරියටම මතක් කරගෙන අපි ස්පෝකන් පැත්තට යන්න. හරියටම පැටර්න් ටික වචන ටික මතක් කරගන්න. ට්‍රේනින් කරගන්න. රයිට්. Today lesson is parts of speech. This is the lesson that we are going to discuss today. හරි. Lesson එක පේනව නේද හැමෝටම? ස්ක්‍රීන් එකේ. Fine. Pain නැත්නම් කියන්න. This is the second lesson. එහෙනම් දැන් හැමෝම parts of speech කරලා ගන්න. හෙරින් එක. අද දවසේ ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ගීකරණය හඳුනා ගැනීම කරා. හැමදාම මේක මතක ගායි නැහැ. ඔය දවසින් දවස අලුත්. දවසින් දවස step එකට යන. Step by step අපි ඉස්සරහට යන. Parts of speech. Topic එක ලියන්න. මොනවද ගැටලුවක් තියෙනවා මට කතා කරන්න. හරි
parts of speech කියලා ලියුවද ඒකේ දල අදහස තමයි තේරුම තමයි කතනේ කොටස් කියන එක අවශ්‍ය නම් බ්‍රැකට් ඇතුළේ ලියා ගන්න. මොකද අපි මුලින් ඉඳන්ම කරගෙන යන්නේ නොදන්නම කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහ තමයි මම උගන්වන්නේ. හරි මෙහෙමත් කියලා දේවල් තේරෙන්නේ නැත්නම් ආයෙත් තේරෙන්නේ විදිහක් නෑ. සමෝම සරලව පිළිවෙලට උගන්වන්න යන්නේ චුට්ටක් දන්න කෙනෙක් ඉන්නොත් චුට්ටක් ඉවසීමෙන් ආගෙන යන්න. ඔයා ළඟ තියෙන දැනුම ටිකක් හොඳට මතක් කරගෙන පිළිවෙලක් කරගනි ඔයාගේ පාඩම් මාලාව. සමේ පොත් ටිකක් පිළිවෙලට තියාගන්න. දවසක ඕන වුණාම ඉංග්‍රීසි ටික පිළිවෙලට ඔයාලා තියෙයි. පැටලෙන්න අච්චාරු කරපු ඉංග්‍රීසියක් නෙමෙයි වාට උගන්වන්න. හරි. Parts of speech කතනේ කොටස්. ඊට පහලින් ඉංග්‍රීසි වලින් තියෙන ඩෙෆිනිෂන් එක. ඒ ඔබට ලියා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් තියෙන එක තේරෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ඉංග්‍රීසි ඩෙෆිනිෂන් එක ලියා ගන්න. වැයින් මන් දන්නවා තේරෙන්නේ නැති අය ඉන්නවා නම් අපහැදේ අය ඉන්නවා. මොකද සිංහලෙන් තේරුම කියනවා. ඒ සිංහලෙන් තේරුම ලියා ගන්න. දැන් මෙතන කියන්නේ words are divided into different kinds of classes. වචන බෙදනු ලබනවා විවිධ වර්ග හෝ පන්තීන් වලට. අන්න ඒවට අපි කියනවා parts of speech කියලා. එහෙම අපි වචන හා වර්ග වෙන් කරන්නේ මේ මේ විදිහ වෙන් කරන්නේ according to their use ඒ වාගේ භාවිතය අනුව වාක්‍යයන් තුල. ඒ කියන්නේ මේ වචන වාක්‍යයන් තුල හසුරවන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකද්ද අන්න ඒ අනුව තමයි මේව වචන වර්ග 8ක් නම් කරලා තියෙන්නේ. The parts of speech are 18 numbers කියලා කියනවා. ඒවා වචන වර්ග 8කි. දැන් ඒ ටික කියපුවම තේරෙනවා නම් ඉංග්‍රීසි වලින් කියන්න මහා ප්‍රමාණවත් නම් इंग्लिश भाषा में प्रधान वचन वर्ग अटकी इंग्लिश 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 भाषा में प्रधान वचन वर्ग अटकी ඒවා වාක්‍යයන් තුල භාවිතා කරන ආකාරය අනුව ඒවා වාක්‍යයන් තුල භාවිතා වන ආකාරය අනුව පහත ලෙස වර්ග කළ හැක. දැන් කවුරු හරි සම්බන්ධ වුණාද? හරි. දැන් කෙනෙක් සම්බන්ධ වුණා නම් අද සර්කල් ලෙසන් එක අපි ස්ටාර්ට් කරලා තියෙන්නේ. දැන් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ parts of speech කියලා ලියා ගන්න. කලින් දවසේ નોට් එක තියෙන අකුරු පිළිබඳ යම. ඒ පිළිබඳ નોට් එක ලියා ගන්න සාමාන්‍ය 14ක් විතර තියාගත්තාම ඇති. ඉතින් ඉඳන් අද ලියන්න පටන් ගන්න එහෙනම් parts of speech. ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග හඳුනා ගැනීම කරන්නයි යන්නේ. අද දවසේ class එක. ඒ දවසේ දවස්. දැන් සම්බන්ධ වෙනවා එහෙනම් parts of speech කියලා ලියුවා නම් parts of speech කියන්නේ කතනේ කොටස් කියන එකයි ඒකේ දල තේරුම. කතනේ කොටස්. ළඟ ගොඩක් sound එන mic තියෙනවා නම් ඒවා mute කරගන්න. අන්තර disturb වෙන නිසා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. සාන් දැන් සම්බන්ධුනේ අද දවසේ පාඩම parts of speech. ලියා ගන්න parts of speech කියලා අද දැන් පටන් ගන්න. දැන් පටන් ගන්න. parts of speech කියලා ලියන්න. තුට්ටක් ඉන්න මෙන්න දැන් තුන්දෙනෙක් විතර සම්බන්ධ වුණා. එතකන් අනිත් අය වචන ටික ලියා ගන්නකෝ බලන්න. noun, pronoun, verb, prepositions, conjunctions, adjectives, indexes කියලා. මම එයාට තුට්ටක් මුල් පැහැදිලි ටික කියන්නම්. parts of speech කියන්නේ කතනේ කොටස්. තේරුම කතනේ කොටස්. ඉංග්‍රීසි වලින් තේරෙනයි ඉංග්‍රීසි පැහැදිලි කිරීම ලියා ගන්න කහපාඩම තියෙන අකුරු ටික වචන ටික. එතනින් කියවෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන වර්ග විවිධ වර්ග හෝ පන්ති වලට බෙදෙනවා ඒවා වාක්‍යයන් තුළ භාවිත කරන ආකාරය අනුව කියනවා ඒවා අටක කියලා ඔය පහලට ලියා ගන්න තියෙනවා දැන් සිංහලෙන් කෙනෙකුට අවශ්‍ය නම් මෙන්න මේ සිංහලෙන් ලියා ගන්න parts of speech ක්‍රියාවේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධානතම වචන වර්ග අටක ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධානතම වචන වර්ග අටක ඒවා වාක්‍යයන් තුල භාවිතා කරන ආකාරය අනුව
ඒවා වාක්‍යයන් තුල භාවිතා කරන ආකාරයේ අනුව පහත ලෙස වර්ග කළ හැකි පහත ලෙස වර්ග කළ හැකි කියලා ඔය වචන වර්ග 8 ලියා ගන්නයි තියෙන්නේ දැන් ලියා ගත්තයි බලන්නකො මේ වගේ තේරුම් මොනවද කියලා මතක් කරගන්න ඔයාල දන්නේම අහලා තියෙනවනේ තේරුම් දන්නේ වගේ ලියන්න අනිත් අය බලන්න මේවල අනිත් ටික මේ දැන් පහුවෙලා සම්බන්ධුනා ලියා ගන්නකම් හරි පහලට දාන්න නම්බර් 8 දක් පලියා ගන්න මේ විදිහට රිවර්ස් එක Nouns, pronouns, verbs, prepositions, conjunctions, adjectives, adverbs, interjections. Right. ऑटोमेटिकली වචන ලියන එක වචනයකට අකුරු එන විදිහක් වාට ඔටෝමැටිකලි මතක තියෙන්න යනවා එහෙම කරමු වෙන විකල්ප නැහැ ඔබ තමයි කරන්න තියෙන්නේ අරගෙන ලියන්න ඇයි ලියන්න අමාරු ඔයා ලියන්න මදි ට්‍රේනින් නැහැ ලියලා නැහැ සිංහල අකුරුත් ලියන්න බෑ ඔබ කාලෙකින් ලියනවා නම් සිංහලත් කටිනවා ටිකක් වෙලා යනවා ලියන්න ඒක තමයි මේ ඉංග්‍රීසි වලට උලා කාලෙකින් ලියනවා නම් එහෙම හිත ලියන්න ඒසල් ලියන්න ලියපුවම මාසයක් දෙකක් ඔන්න වේගවත් වෙයි. Right. Nouns නාම පද. ලියාගමු තේරුම් ටික. Nouns නාම පද. Right. Pronouns සර්වනාම පද. සර්වනාම පද. Verbs ක්‍රියාපද. Verbs ක්‍රියාපද prepositions නිපාත පද නිපාත පද conjunctions සම්බන්ධක පද සම්බන්ධක පද conjunctions adjectives නාම විශේෂණ පද නාම විශේෂණ පද adverbs ක්‍රියා විශේෂණ පද ක්‍රියා විශේෂණ පද the last word interjections විස්මයාර්ථ පද විස්මය අඟවන පද විස්මයාර්ථ පද විස්මය අර්ථ පද හරිනේ right let's identify each kind of word අපි දැන් එක එක වචන හඳුනා ගමු noun එකක් කියන්නේ මොනවද pronoun මොනවද verbs මොනවද examples මොනවද හරි එහෙනම් අපි අද දවසේ වචන වර්ග එක එක දැන් හඳුනා ගන්න යන්න right let's identify each kind of words දැන් අපි එක එක වචන හඳුනා ගනිමු ලියන්න අංක එක දාලා number 1 as noun एक दाला लिया नाउन किया ना नाउन नाउन ने क्या किया ने मुकाब्द किया लाउन लगा दैट इज वेरी इजी दान नया त्यार बोला मत आकर गामु तो मुलायम ना करूँ ना कौन से कापनी अ नाउन इज अ वर्ड यूज्ड एस द नेम ऑफ अ पर्सन टेस्टिंग एन एनिमल इन्हें मुकाब्द में नाम पद किया ने इंग्लिश तेरना නවුන් එකක් කියන්නේ යම් වචනයක් මොන වචනයක්ද පුද්ගලයේ ස්ථානයක් සතෙක් දෙයක් හඳුන්වන්න යොදලා පද මොනද නවුන්ස් කියන්නේ පුද්ගලයේ සතෙක් දෙයක් හෝ ස්ථානයක් හඳුන්වන්න යොදන පදවල තමයි නාම පද කියලා කියන්නේ හරි නේද
මේ ලෝකේ හැම දෙයක්ම හඳුන්වන්න නමක් තියෙනවා. අන්න ඒව මොනවද? Nouns. Right. සිංහලෙන් අවශ්‍ය නැහැ මෙහෙම ලියාගන්න. ඉංග්‍රීසි වලින් පුළුවන් තේරෙනයි ඔක ලියාගන්න. ඒ භාවිතා කර සිංහලෙන් දිල ඉංග්‍රීසි වලින් දිල දෙනක ලියාගන්න. Examples කියලා ලියාගන්න. මම අනිත් අයට පොඩ්ඩක් සිංහලෙන් කියන අවශ්‍ය කෙනෙක් ඉන්නවා ලියාගන්න මෙහෙම ලියාගන්න. පුජ්‍යලයක් සතෙක් දෙයක් හෝ ස්ථානයක්. පුද්ගලයේ සතෙක් දෙයක් හෝ ස්ථානයක්. පුද්ගලයේ සතෙක් දෙයක් හෝ ස්ථානයක්. හැඳින්වීම සඳහා යොදන්නා වූ පද. හැඳින්වීම සඳහා යොදන්නා වූ පද. නාම පද නම් වේ. නාම පද නම් වේ. පුජ්‍යලේක් සතෙක් දෙයක් හෝ ස්ථානයක් හැඳින්වීම සඳහා යොදන්නා වූ පද නාම පද නම් වේ. Okay. Write the examples as I shown on the screen. By examples ටික ලියාගන්න. ඒ වට අමතරව වට ඕන දෙයක් තියෙන පුළුවන් නේද? හැම දෙයකටම නමක් තියෙනවා. Shirt, fan, bench, desk, chair, kamal, nimal, amal, teacher. Chair, box, dog, everything. They announce. Hemant ya mahanun naan de dena pada naam pa. Chari. Think about explaining ke dilatir example soli. Haya kaka kliya gatta na. Eid pramana wa. Amal book. Sama vehicle school mother class teacher hospital spoon dog tree fox bag. Right. නවුන් එකක් කියන එක හැමෝටම තේරුණා නේද? සරලව වචන වර්ග හඳුනා ගැනීමක් විතරයි මේ කරන්නේ. ඔබගේ තව පොළුල්ව තියෙනවා. එහෙම නෙමෙයි අපි මේ කරන්නේ ඉන්ට්‍රැක්ෂන් එකක්. වචන වර්ග. මොකද අපි අර පාක් එකකට ඇතුල් වෙනකොට ඒකේ මැප් එක රීඩ් කරලා යන්න ඕනේ ඇතුළට. එතකොට තමයි අපිට පුළුවන් මේ පාක් එක ගැන හොඳ පාක් එකේ හොඳ රවුන්ඩ් එකක් ගිහිල්ලා එන්න. ඉංග්‍රීසි වලට ඇතුල් වෙන අපි ඇතුලේ ඉන්න කට්ටිය කවුද කියලා හඳුනාගෙන ඇතුළට යන්න. එතකොට ලේසි වැඩ කරන්න මේගොල්ලොත්. මොකද ඉන්න කට්ටියව අදන්න අන්න ඒ දෙම තමයි කරත් වෙන්නේ ලැන්ග්වේජ් එකට එන්ටර් වෙන අපි ඒකේ ඉන්න කට්ටිය කවුද කියලා හඳුනා ගැනීම උදින්නේ කරා. මොකද මේ වචන වර්ග අට තමයි එහෙට මෙහෙට කරලා වාක්‍ය නිර්මාණ කරන්න වෙන්නේ. ඒ වගේ තියෙන ටෙක්නික් ටික හඳුනා ගන්න එක තමයි ග්‍රැමර් කියන්නේ. That's very easy. Okay, let's go to pronouns. අපි දැන් pronoun කියන වචන වර්ගයට යමු. ලියා ගන්න අංක දෙක pronoun. සර්වනාම පද කියලා කියන්නේ සර්ව කියනවා පොදු පොදු යොදන්න පුළුවන් නම් ඒක ඩෙෆිනිෂන් එකේ දීලා තියෙන්නේ කොහමද? A pronoun is a word. A pronoun is a word used instead of a noun. මේක instead of කියන්නේ වෙනුවට කියන එක. Instead of කියන්නේ වෙනුවට කියන එක. එහෙනම් a pronoun is a word used instead of a noun. නාම පදයක් වෙනුවට භාවිතා කරන නාම සර්වනාම නම් වේ. There are seven of them කියලා තියෙන ඒවා වර්ග හතයි කියලා. හරි? හරි. සිංහලෙන් අවශ්‍යය නම් ඉන්නවා නම් මෙහෙම ලියා ගන්න. නාම පදයක් වෙනුවට භාවිතා කරන්නා වූ නාම නාම පදයක් වෙනුවට භාවිතා කළ හැකි නාමයක් සර්වනාම නම් වේ. නාම පදයක් වෙනුවට භාවිතා කළ හැකි නාම සර්වනාම නම් වේ. ඒවා හතකි අවශ්‍ය නම් there are seven of them so you can write down them I we you they he she it මේ හත දෙනානේ ලෝකේ ඕනෑම කෙනෙක් ගැන ඕනෑම දෙයක් ගැන මේ හතෙන් කියන්න පුළුවන් මේ හත දෙනා හරි පොදුපත් හරි අපි මේ වගේ තේරුම දන්නව ඇති නොදන්න කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න I කියන්නේ මම. I කියන්නේ මම. We කියන්නේ අපි. We අපි. You කියන්නේ ඔබ ඔබලා.
තේරුම් දෙකක් ලියා ගන්න. ඔබ කියන්න පුළුවන් ඒ වචන අවස්ථාව. ඔබලා කියලා බහුවචන අවස්ථාවත් කියන්න පුළුවන්. They own. They කියන්නේ own. He කියන්නේ ඔහු. She කියන්නේ ඇය. It කියන එකට තේරුම් දෙකක් ලියන්න. U කියන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්. හරි. කාට හරි ලියා ගන්න බැරි වුණා නම් මට පොඩ්ඩක් මයික් එක අන්මියුට් කරලා කතා කරලා අහන්න. හරි. මෙන්න මේ හත් දෙනාට තමයි අපි සර්වනාම කියලා කියන්නේ බලන්න I කියලා මට කියා ගන්න පුළුවන්. කොහොමද මේ පොදු වෙන්නේ කියලා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මම මට කියා ගන්න පුළුවන් I කියලා. ඔයාලා හැමෝටමත් I කියා ගන්න පුළුවන්. ඉතින් පොදු වෙන්නේ අපි විවිධ කට්ටියනේ. අපි ඔක්කොම තමන්ට කියා ගන්න පුළුවන් I කියලා. ඉතින් පොදු පදයක්. සබ් ප්‍රොනවුන් එක. ඉතින් මමත් එක්ක තව කවුරු හරි ඉන්නවා නම් මේ පැත්තෙන් අපිට V කියන්න පුළුවන්. ඔයාටත් පුළුවන් ඔයාත් එක්ක තව කවුරු හරි ඉන්නවා නම් ඔයාලට V කියා ගන්න. U කියන මේ ඉන්න ඔය ඉන්න 10 12 දෙනාට මට U කියන්න පුළුවන්. U go. Come. පොදු පද. දේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඔකේ ඒවා කියන තේරුමක් තියෙනවා. ඔය දේ වලට own ලියාගත්තද? ඔවුන්ට අමතරව තව ලියා ගන්න ඕවට පුළුවන් ඒවා. ඒවා කියලා පුළුවන් දේවල්. හරි? ඔවුන් සහ ඒවා කියන දේ. හී ගත්ත පිරිමි ඕන කෙනෙකුට හී කියන්න පුළුවන්. ගෙහන ඕන කෙනෙකුට ෂී කියන්න පුළුවන්. එතකොට සතෙකුට දේකට ඉම් පාවිච්චි කරන්න පුළුවන්. ඕන සතෙකුට ඒ පොදු පද. ඔන්න ඒ නිසා තමයි වට පොදු පද කියලා කියන්නේ. දැන් පැහැදිලිද නාම පදයක් කියන්නේ මොනවද? සරෝ නාම පද කියන්නේ මොනවද කියලා ඔයාලට තේරුණාද? Okay, did you understand? Yes or no? Yes. Oh, සරෝ කියලා කියනවා මේ තේරුණාද? Right. එහෙම හිතනවා තේරුම් නැත්නම් අහන්න right yes කියලා answer එකක් දීලා දෙනවා thank you තේරුණා මට message එකක් දෙන්න නැත්නම් මම ගැටලුවක් වෙනවා අහන්න පොඩි දේවල් නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන් එකක් ගන්න ඒක නයි ඉගෙන ගන්න විදියම right let's go to third word class that is verb ක්‍රියාපද වල අපි යමු right ලියා ගන්න එන verb කියලා number 3 verb verb is a word verb is a word used to express an action or incident or state action incident or state hari dan kenek sambandha una nan ෆස්ට් වීඩියෝ එක බලන්න දවසේ මම දානවා. එතකොට ඔයාලට මේ අපි පාස් ඔෆ් ස්පීච් කරමින් ඉන්නේ. නවුන් එකක් කියන්නේ මොකද්ද? ප්‍රොනවුන් එකක් කියන්නේ මොකද්ද කියලා විතරයි පැහැදිලි කිරීම කරේ. දැන් තුන්වෙනි වචන වර්ගය මම හඳුන්වන්නම්. වචන වර්ග දෙන්නවන්නේ. මොකද්ද? හරි. හරි දැන් කෙනෙක් සම්බන්ධ වුණා නම් ෆස්ට් වීඩියෝ එක බලන්න. එතකොට මේ මුල් ටික කවර් කරගන්න පුළුවන්. ලොකු දෙයක් කරේ නැහැ. නවුන් එකක් කියන්නේ මොනවද? ප්‍රොනවුන් කියන්නේ මොනවද කියලා විතරයි ලියාගන්න. හරි. එනං අපිට තුන දෙකක් විතර ඉඳ තියලා verbs කියලා ලියා ගන්නකොට එතකොට note එක cover කරගන්න පුළුවන් verbs මෙන්න මේ අංක තුන දාලා තියෙන්නේ දැන් කෙනෙක් ආව නම් verbs කියලා ලියා ගන්න ක්‍රියාපද ඉංග්‍රීසි වලින් පැහැදිලි කිරීම කියලා තේරෙන අය ඉංග්‍රීසි එක ලියා ගන්න a verb is a word used to express an action incident or state ඒක කියන්නේ යම්කිසි ක්‍රියාවක් කියලා කියන්නේ මොනවාගේ ප්‍රකාශ වන පද විතර ප්‍රකාශ වෙනවා කියන එක තමයි express වලින් කියවෙන්නේ action එකක් කියවෙන පද action කිරීම incident සිදුවීම or state යම්කිසි තත්ත්වයක් කියවෙන පදලු ක්‍රියාපද කියලා කියන්නේ මොනවාද ක්‍රියාපද කියන්නේ එහෙනම් යම් කිරීමක් සිදුවීමක් හෝ යම්කිසි යම් තත්ත්වයක් කියවෙන්නා වූ පද එහෙනම් verbs කියලා එක පහලින් ලියා ගන්න සිංහල පැහැදිලි කිරීම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියන්න මෙන්න මෙහෙම යම් ක්‍රියාවක් තව විනාඩියකින් කට් වෙනවා ලොග් අවුට් වෙයි අපෞ ලොග් වෙන්න හරි ඔය පාස්වර්ඩ් එකමයි ඔය පාස් ඔය යූසර් ID එකමයි පාවිච්චි කරන්න දෙන්න නැත්නම් ලින්ක් එක ක්ලික් කරලා එන්න පුළුවන්
හරි අපෝ ජොයින් වෙන්න හරි යම් කිරීම සිදුවීම හෝ යම් තත්වයක් යම් කිරීම සිදුවීම හෝ යම් කිසි තත්වයක් ප්‍රකාශ වෙන පද ක්‍රියාපද නම් වෙයි යම් ක්‍රියාවක් සිදුවීම හෝ යම් කිසි තත්වයක් ප්‍රකාශ වෙන පද ක්‍රියාපද නම් වෙයි ඔන ක්‍රියාපද වල සිංහල පැහැදිලි කිරීම දැන් එක්සැම්පල්ස් ටික ලියා ගන්න ආපහු ලොග් වෙන්න දැන් කට් වෙනවා උතර ඉතින් අපර කීපෙක හරි ආපහු ඔය ලින්ක් එකෙන් වෙන්න ලොග් වෙන්න